රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේම ඇමතිවරෙක්ව හිටිය රොෂාන් ඇමතිවරයා පෙන්නලා දෙද්දි ක්‍රිකට් බෝඩ් එක තුල ශම්මිලා බල්ටි ගහනවා ගේම් ගහනවා කියලා අද ශම්මි සභාපති රොෂාන් නද පොළොන්නරුවේ. අද ඒවල ප්‍රතිඵල අපි විඳිනවා. අද ලෝක කුසලානයට ගිහිල්ලා ලෝකයේ ඉස්සරහා මේ කණ්ඩායම් මේ තත්ත්වෙට පහලට වැටිලා තියෙන්නේ. අර සීට්ටු තුන්දු අදිනවා වගේ මැච් එක ගහලා දිනන්න බැරි හින්දා අරයා පැරදිලා මෙයා අරයට ගහලා මෙයා මෙතෙන්ට ආවෙන් පස්සේ අපි එයාට ගහලා ෆයිනල් යමු සෙමි ෆයිනල් යමු කියන තැනට කණ්ඩායම් ඇද වැටෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව වියදමක් නොදරා මේ රටේ සුද්ධ කරන්න පුළුවන්කම තියෙද්දි එහෙම නොකරපු එක අපි දකිනවා. ක්‍රීඩා ඇමති කියනවා, ආහා මම ඇමරිකාවට ගියා, මගේ වියදමෙන් ගියේ, ගුවන් ටිකට් මගේ, අරවා මගේ, මේවා වගේ. ඉතින් අපි ඇමතිකින් අහනවා පාන්ද කියලා, ඔයා ටිකට් අරන් ඇමරිකාවට ගියා කියලා, අතින් වියදම් කරන් ඇමරිකාවට ගියා කියලා මේ රටේ ක්‍රිකට් ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. වඩ කරන්න තිබුණේ මේ ඇමතිවරු එහෙම නැත්නම් මේ චෝදනා ලැබපු මිනිස්සු පිළිබඳ නිසි විමර්ශනයක් කරලා මුන් ක්‍රිකට් ගහනවද මුන් ක්‍රිකට් කනවද කියන එක හොයන්න. ඒක හොයන්න නැතුව ඔයා ඇමරිකාවේ ග්‍රවුන්ඩ් ගානේ ඔයාගේ අතින් වියදම් කරගෙන ටිකට් අරගෙන ගියා කියලා කණ්ඩායමට වෙච්ච සෙතක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එහෙම ඔයා ක්‍රීඩාව ගැනීම හොයලා බැලුවා නම් අඩුම ගානේ කණ්ඩායමේ යම් වර්ධනයක් ප්‍රවර්ධනයක්. ඒකින්ද අපි හරින්ලට කියනවා නිකම් බොරු ආතල් දෙන්න එපා. මොකද මේ රටේ මිනිස්සු ඊට එහා දෙයක් කියවනවා. චෝදනා ලැබපු එවුන් එක läගමින් උන්ට ක්‍රිකට් බෝඩ් එක තුල වැජ වෙන්න දෙමින් මේ කරන දේවල් හරහා මේ රටේ ක්‍රීඩාව විනාශ වෙනවා. ඒකයි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මේ රටට කරේ බොරුව වංචාව, කරන්නේත් බොරුව වංචාව. ක්‍රිකට් බෝඩ් එක සුද්ධ කරන්න රනිල් වික්‍රමසිංහට සත පහක් යන්නේ. ඒකට ඕන නීතිය තියෙනවා, ඒකට ඕන උසාවි තියෙනවා, ඒකට ඕන පොලිසිය තියෙනවා, ඒකට ඕන විගණක පාතිපති දෙපාර්තමේන්තුවේ ආයතන තියෙනවා. ඒව හරහා විමර්ශනය කරලා ඒ ආයතන සුද්ධ කරා නම් මේ රටවල් ඉදිරියට යනවා. නමුත් රනිල් වික්‍රමසිංහ හැමදාම කරන්නේ මේ රටේ දේශපාලඥයෝ හැමදාම කරෙත් යුද්ධය පෙන්න රටේ මිනිස්සුන්ව හුරන් කෑවා. දැන් ආර්ථිකය වැල්පාලම කෙල්ලලා රටේ මිනිස්සුන්ව බය කර කර ඡන්දේ හුරන් කනවා. අපි අහනවා රනිල් වික්‍රමසිංහලගෙන් මේ රටවල් වැල්පාලම් වල ණය බරට බහේ ගැහි ගැහි යන්න ඕන රටවල්ද? නෑ, මේවා චීනය වගේ රටවල් එක්ක සේදමාවතේ ඉදිරියට යන්න තිබ්බ රටවල්. මේවා ණය උගුල් වල හිර කරේ මේ රටේ පුංචි මිනිස්සුද? නෑ, මේ රටට මේ ණය කන්දරාවල් ගෙනල්ලා ගොඩ ගැහුවේ රනිල් වික්‍රමසිංහලගේ අවුරුදු 50ක දේශපාලනය, මහින්ද රාජපක්ෂලගේ අවුරුදු 50ක දේශපාලනය, රනිල් රාජපක්ෂ ආණ්ඩුවල කුණු ගඳ ගහන මෙලෝ රහක් නැති පජාත ආර්ථික ප්‍රතිපත්ති තමයි අපිව සේදමාවතෙන් ගලවලා වැල්පාලමේ එල්ලුවේ.